පුතේ ප්‍රියංවදාගේ අම්මා පැමිණ කරුණාවෙන් කාමරයට එපුණාය. වාෂාය දෙස බලා වුණේ කඳුළු පිරි දෙනෙතිනි. කෙල්ලට කරදරයක් අම්මේ. ප්‍රියංවදා කී වාෂාගේ උරස මත සුරත් තබයි. වාෂාගේ දෙනෙත් ගිලීගෙන කඳුළු සරසටගා ඇගෙම්ම උකුලට වැටේ. ඔහම අනන්න එපා දරුවෝ. දෙයිනේ මේ තුවාලත් වෙලා නේද? ඔව් අපරාධේ කොළඹ ගියේ. කොළඹ ගිය නිසා තමයි ඔක්කොම. ප්‍රියංවදා කිවි තරහිනි. මට අම්මේ වතුර ටිකක් දෙන්න. වතුර බීලා හරියන්නේ නැහැ නිවස්සේ. ඔබ වේල් දෙක තුනක් කාලා නැහැ නේද? අන්තිමට කෑවේ ඕස්සම කළුතර දියේ. ඊයේ අවස් තුනට පමණේ. දොඩම් තිබ්බා නේද අම්මේ? දොඩම් එකක් හදලා අම්මා උයන්න ගන්න. මට කන්න බෑ ප්‍රියා. ජීවිතේ එච්චර ඉක්මනින් අතහැරලා දාන්න එපා කෙල්ලේ. අම්මා නැති වුණ වෙලාවෙත් උඹ බොහොමම කිව්වා. ඒත් හිත අදාගෙන ජීවිතේට මුණ දුන්නා. ඉන්න ඉන්න අය මට නැති වෙන්නේ ඇයි ප්‍රියා? මං කාටද වරදක් කළේ? මේ අද්දකින් සමන් දෙයියන්ට වැඳලා ගියේ. දෙයියන්න පුළුවන් කාලෙක බලයි. එතකල් අපි හිත අදාගමු කෙල්ලේ. මට උඹේ දුක තේරෙන්නේ නැහැ කියලා හිතන්න එපා. උඹ ගෙදරටත් යන්න නැතුව නේද මෙහි ආවේ? ඔව්. මගේ ජීවිතේ නරකම කාලෙදි මාත් එක්ක උසාවි යන්න පවා ආවේ උඹේ අම්මා. සාරිපුටිනේ ගහගෙන මගේ අතත් අල්ලන් රත්නපුර උසාවියේ ඇවිද්දී ඩිවෝස් එක ලැබිච්ච දවසේ මට ඇඬුණා. උඹේ අම්මා මාව එහෙමම උඹලගේ ගෙදර එක්කගෙන ආව උඹට මතකද? එදා උසාවියේ ඇඳන් ගිය සාරිය පිටින්ම කීරමින් කරෝල හොද්දක් හදලා ෆැෂන් කොල සම්බෝල හදලා මට කෙව්වේ. එදා මගේ ජීවිතේ ගැන හිතුවේ එහෙමයි. මං උඹට ඉන්නවා. කවුරු නැතත් මං ඔබව බලා ගන්නවා. ප්‍රියංගදා වාෂාගේ හිස අතක ඇසේ ගියා. ඇගේ බෑගෙන් සායකොත් බ්ලවුස් එකකොත් ගෙන වාෂා අතට දුන්නාය. ඔය ඇඳුම් ඇඳන් ඉන්න උඹට අමාරුයි. මේක දාගනේ. ප්‍රියා වාෂා කතා කළේ උගුරින් මෙනි. කියන්න රත්තරන්. මට යව නැති වේද? කෙල්ල අඩන්නේ මොරකට ගෙදරින් එලෝ එකටවත් නැන්දා ගැසූ එකටවත් නොවන බව ප්‍රියංගදා දනී. පපුවේ තියාගත් පිරිමෙන් නැතිවිට ගෑනුන්ට ජීවත් වෙනවට වඩා මරණය සැපතකි. විමුක්ති කවදාහරි උඹ ළඟට එයි. ප්‍රියංගදා ටික වෙලාවකට පසු කීවායේ. ඔබට එහෙම හිතෙනවද ප්‍රියා? ඔව්. මං ඒ ගෙදරින් එද්දි ලී පිරාගෙන ඒක කියලා ආවේ. මට දුකයි ඒක කරන්න බැරි වෙයි කියලා. මොනාද උඹ කිව්වේ? නැන්දගේ පුතාව බඳින්නේ මමම තමයි කියලා කිව්වා. ප්‍රියංගදාට පුදුම නැත. මේ ජීවිතේ තමාදුට අහිංසකම කෙල්ලෙක් වූ වාෂාට එහෙම කියන්නට ශක්තියක් ලැබුණේ පපුවේ ඇති ආදරය නිසායි. ප්‍රියංවදා සීතල දොඩම් ඊදුරක්ගෙන පැමිණ වාෂා ළඟින්ම වාඩි වූවායේ. තාමත් ඇය ඉන්නේ බලාගත්වත බලාගෙන. මේක බොන්න රත්තරන්. වාෂා දොඩම් ඊදුරු අතර ගත්තේ අතේව ඇඟලුමින් එහෙම මුහුණ පිසදාගෙන. මට ගෙදර යන්න හිතෙන්නේ නැහැ ප්‍රියා. හරි බයයි. ඒකයි උඹ ළඟට ආවේ. ප්‍රියංවදාගේ පපු උණ වීගෙන ගියේ. අනේ කෙල්ලි, මෙහෙම වෙලාක ඔබ මං ගාවට එන එක කොච්චර හොඳද? ඔබ ගෙදර නොගිය එක හොඳයි. කොහොමත් ඔබ ගෙදර ගියත් මං ඔබට තනියම ඒ ගෙදර ඉන්න දෙන්නේ නැහැ. මං ඉන්න ඔබ ගාව. ඕක බීපං. ඊ රාත්‍රී කෝපි ගුරක් බඩට වැටුන පසු කිසිවක් මේ බඩට වැටී නැත. කටේ උලේ රසයටත් බඩගින්නටත් පිපාසයටත් වාෂා දොඩම් ඊදුරෝ බීගෙන බීගෙන ගියායි. ඔබ ඉන්නේ බඩගින්නේ කෙල්ලේ. කන්න හිතක් නැහැ ප්‍රියා. එහෙම කියන්න එපා කෙල්ලේ. ඔබ මෙහෙම දුක් විඳිනවා දැක්කොත් මැරිච්ච අම්මා වුණත් ඉන්න තැනක ඉඳලා පිච්චෙනවා නේද? එයාටත් මං විඳින දුක තේරෙනවා නම් හොඳයි ප්‍රියා. ඔක්කොමල්ල දාලා යනවා. හිතන්න එපා කියලා උඹට කියන්න මට බෑ. මට තේරෙනවා විඳින දුක. අදින් පසු ජීවිතේ වෙන්නේ මොනවද? බරපතලම ප්‍රශ්නේ ඒ. මේ ජීවිතේ ආශා කළ සියල්ලට ඊ හවස සමුදෙන්නට සිදුවේ. මට මං ආසාවෙන් කරපු රස්සාවක් නැති වුණා. සමහර දේවල් වෙන්නේ එහෙමයි කෙල්ලේ. ජීවිතේ හැටියේ. සමහරට හිට අනිද්ද උඹට තව මොන හරි වෙයි. ඒත් කොච්චර නරක කාලයක් වුණත් වැඩි කල් තියන්නේ. හරි ආසාවෙන් ජීවත් වෙන්න ගත්තා විතරයි. ඒ ආසාව උඹේ පපුවෙන් ඉතුරුවා වාෂා. මං ඒක දැක්කා. බාද විමුක්ති අයට කෝල් කළාද? නෑ. ඇයසේ කරන්නට හිත ශක්තිමත් කරගත් එකත් පුදුමයි. මට කෝල් එකක් ගන්න ඕනද? වාෂා හිස දෙපසට වැනුවාය. ඒ හඬ දැන් හදවතේ පමණ දෝංකාර දුන්නාවේ. දෙසාන් වලට ඒ හඬ ඇසෙද්දී දරාගත නොහැක. මට කතා කරන්න අමාරුයි. මං කතා කරන්නද විමුති අයට? එපා ප්‍රියා. එයාට තීරණයක් ගන්න බෑ. එහෙම එකේ. ඔබ යන්නේ මිනිහව පූජා කරන්න.
මං රහත් වෙච්ච ගෑණියෙක් නෙමේ ප්‍රියා මට බෑ විමුක්තිය අමතක කරන්න ඒත් කොළඹ තියෙන තත්ත්වඹට තීරුම් කරලා දෙන්න බෑ මට ඊයේ රෑ වැඩිලා ඉන්න තැනක් නැති වුණා මං අර බොක් ෂොප් එකේ බිම වැඩිලා හිටියේ ඒ මගේ එහි තත්ත්වය වාෂා ඇඳින්න ගිට කාමරය පුරා අමාරුවෙන් ඇවිත් ආයේ ඔබට අමාරුයි කියලා ටිකක් ඇලවිලා ඉඳපන් මට නිදා ගන්න බෑ ප්‍රියා ඒත් ටිකක් ඇලවිලා ඉඳපන් තව ටිකකින් බත් කටක් කමු ප්‍රියංගදා ගියපස වාෂා හිමම ඇඳ විට්ටමිට බරවි දැස් පියා ගත්තායි ඔහට මාව මතක් වෙනවද මහත්තයෝ වාෂා අසීමෙන් සිතුවාය ඔහු උදේම පොත්වලට යන්නට ඇත අමරසෙනී රාත්‍රිය සියල්ලහුට කියන්නට ඇත තමාලියා සියල්ලහු කියවන්නට ඇත ඔහු තමාව සොයාගෙන රත්නපුරයට එයිද එසේ ඉන්නට තරම් තත්ත්වයක් කොළඹ නැත ඔහු ඉන්නේ හැම පැත්තකින්ම හිරවිය එක අතකින් දැන් සියල්ල සංසුන් වන්නටත් පුළුවන් නැන්දා කාටත් හොරෙන් බැල්ලියක්සේ තමාව ගෙදරින් පන්නා දැම්මාය දැන් සීළු ප්‍රශ්න විසඳී හමාරිය සියල්ලම පෙරසේ ජීවත් වෙති ජීවත් වන්නට බැරුව හිතාදා ගන්නට බැරුව කාත් කවුරුවක් නැති හිඟන දෛවයේ එල්ලී මෙසේ වැළපෙන්නේ තමාය ජීවත් වනවද නැද්ද කියා තීරණය කළ යුතු තැනකට දෛවයේ තමාව ගෙනවිත් ඇති බව දැන් අය දනී නියත වශයෙන්ම යලි කොළඹ යා නොහැක ඔහු නැමැතිව ඔහුගේ ආදරය සිනහස නොමැතිව පරණ පුරුදු පාවළු අතීතයේම ගත කරන්නට නොහැක ආදරයක මතකයක් ඇතිව තනිවන්නට වීම තරම් දුකක් තවත් නැත ඔයාව අමතක කරන්න බෑ එහෙම කරනවා නම් මං එහෙම්මම පපුව කපා ගන්න උන වාශසිතී ඇවිලිමිනි පීවීගේ දෙනිතින් පවා කඳුළු ගලායේ අදින් පසු සනසිලි පැයක්ව නිදා ගන්නට නම් නොලබෙන බව ඇයට විශ්වාසය දෛවිය තමාට සැලකී අන්තිම විදියට බව වාශා දනී ආට කතා කරන්න නැහැ කියලා වාමට බනිනවා ඇති ඒත් කතා කරන්න නැති වාට තියෙන ආදරේට මම මේ විඳින දුක වාට විඳින්න බෑ ඔයා එච්චර ශක්තිමත් කෙනෙක් නෙමෙයි ඔයා පොඩි ළමෙක් වගේ වාශා කඳුල ලුණු රසය ආ දෙතුල් මෝතුලට ගින සබා ගත්තාය ටිකකින් ප්‍රියංගදා වාශාට බත් එකක් බෙදාගෙනම කාමරට ආවය වාශා උනේ දැස් පියාගෙන ප්‍රියංගදා වතුර වීදුර මේසෙ මත තබා වාශාගේ උකුලට සුරත් ඇබුවාය බත් කටක් කාලා හිටපන් කියලි කිදර මහන්නම් මොනා තිබ්බේ නැ අම්මා මේ හාල් මැස්ස හොද්දා කදලා අල තෙල් දාලා කටක් කමු කියලි බත් කටක් ගන්නට තරම් හිතක් ඇයට නැත එහෙත් මෙහෙමවත් තමාට බත් කටක් හදා ආදරෙන් දෙද්දී නොකා ඉන්නට දැයට නොහැක මං ඔබට කවන්නද ප්‍රියංගදා සති වාශාසන් ලෙස සිනාසුණයි ප්‍රියංගදා බත් පිගාන අතර ගත්තේ ආදරේනි මොනාදුම හිතුවේ කියලි පළොම් බත් කටකවා ප්‍රියංගද ඇසුවායි හිතා ගන්න බෑ ප්‍රියා මං දන්නවා අමාරුයි කියලා ඒත් හිත ටිකක් අද කරගනින් ඔබට එහෙම කරන්නම් වෙනවා මට තරම්වත් එයාට හයියක් නැහැ පව් මෙච්චර දෙයක් වෙලාත් හිතන්නේ මිනිහා ගැන පුදුම කෙල්ලේ ප්‍රියංගද සිතුවාය තුන්වෙනි බත් කට කද්දි ඇයට හිරවිය ආ වතුර එක බීපන් නුකාමනේ හිටියේ ඒකයි වාෂා දැසල කඳුළු ඉන්නතුරු කැස්සාය මට ඇති කෙල්ලේ ඕ නියත ලෙසම බඩගින්නේ බව ඇය දනී පොත්තලේ උඩු මහලට විය ඌට කවන්නේ මේ වෙලාවට මේ ඒ වෙලාවට කොතෙක්නම් දේවල් කතා කරනවද තව කටවල් දෙකක් වාෂා හිමම ඇඳට වැටුණාය දුකත් වෙහසත් බියත් කෙඩෙත්තුවත් උණ ගතියන් නිසා ඇයට හිමම නිින්ද ගියාය ප්‍රියංගදා කෙල්ලට පොරවා කාමරෙන් පිට වහවාය පව් එහෙමම නිින්ද ගියා ප්‍රියංගදා අම්මාට විත් කීවේ හුල්ලමිනි පින්නනලට වඩා දුකින් ඉන්නේ ඔව අම්මේ මහා බලු විදියට ඒ ගෙදරින් පන්නලා තියෙන්නේ ගෑණේට තියා මිනිහිටව තරම ගහනවද පව් කකුල් ලෙලි ගියේ ලී පෙර පෙර ඉදිද්දි ගෙදරින් එලවලානේ නැගිට්ටම කොත්තමල්ලි විනිගල් ගැට ටිකක් දෙමු මට මේ කෙල්ල ගැන බයයි අම්මේ පව් කාත් කවුරුවක් නැති කෙල්ල ප්‍රියංගදා බත් හැඳි දෙකක් තමාගෙන හාල්මැස්සන් කරවල හොද ටිකක් ඊට උඩින් දාගත්තාය කෙල්ලට ජීවිතය ආයෙ පටන් ගන්න හරි අමාරු වෙයි මේකෙ විමුති අයියට පැලීගෙන හිටියේ මං දැකලා නැහැ කෙල්ලෙක් කොල්ලෙට එහෙම ආදරේ කරනවා ආයෙ කොළඹ යන්නලුද ලොකෝදී කොළඹ කෙල්ලට කවුරු කියලා ඉන්නවද අම්මේ අනේ මං දන්නේ නැහැ දැන් මොනවා කරන්න හිතාගෙන ඉන්නවද කියලා ප්‍රියංගදා දිගසසුමක් කෙළුවාය කෙල්ල නිදි වෙලාවේ විමුතිට කතා කරන්නට ඇර සිතුනේ. ඒත් ඇයි හැඟීම අමාරුවේ මැඩගත්තායි. කතා කරන්න එපා කිව්වේ හේතුවක් ඇතුව වෙන්නේ නැතිනේ. පසෝ ප්‍රියංගදා සිතුවාය.